එහෙම කියන්නේ. ඒකට හේතුව තමයි ඔබව අද එක්කගෙන යන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ සීතමාලිගාවට. ඒක තියෙන්නේ මේ පරාක්‍රම සමුද්‍රයේ පරිමැද. ටිකක් අවදානම් සහගත ගමනක්. නමුත් ඒ අවදානම ඔබ වෙනුවෙන් ගන්නවා. අද ටිකක් රැල්ල සැර වැඩි. නමුත් කුමන බාධකාවක් අපි ඔබව ඒ තැනට රැගෙන යනවා අනිවාර්යෙන්. ගොඩක් ලංකාව තුල තියෙන මිරිදිය ජලාශ වල අපි කියන්නේ වැව් කියලා. නමුත් මේ විශේෂ මිරිදිය ජලාශයට අපි කියනවා සමුද්‍රය කියලා. හේතුව තමයි මේ ඔබට පේනවා ඇති මෙන්න මේ රැල්ල එහෙම නැත්නම් සමුද්‍රයක වගේ සාගරයක වගේ රැල්ල ඇතිවීම නිසා තමයි මේ ජලාශයට අපි පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ. ගොඩක් මිරිදිය ජලාශවල මේ විදිහට රැල්ල ගහනවා අඩුයි. නමුත් මේ ජලාශයේ එහෙම නැත්නම් පරාක්‍රම සමුද්‍රයේ සාගරයක වගේ රැල්ල ඇති වෙනවා. ඉතාම සුන්දර දර්ශනක්. එහෙනම් අපි යමු අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ගේ සීතමාලිගාවට. හොඳයි අපිත් එක්කලා එකතු වෙන්න මේ සුවිශේෂී ගමනට. යමු. ඔබට පේනවා ඇති මේ සුවිශේෂී තව ස්ථානයක්. මේ ස්ථානයට අපි කියන්නේ තෙප්පංඇල කියලා අපි කියන්නේ. මොකද හේතුව මේ පරාක්‍රම සමුද්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන වැව් තුනකින්. ඒ තමයි තෝපාවැව, කටුවැව සහ දුමුටුළුවැව. එතකොට මෙම වැව් තෝපාවැව සහ කටුවැව කියන දෙක වෙන්වන ස්ථානය තමයි මෙන්න මේ ස්ථානය. ඉතාමත් පැහැදිලි ඔබට පේනවා ඇති වැව් දෙක වෙන වෙන ස්ථානේ. මේ පැත්ත තෝපාව වෙනවා. ඒ වගේම ඔබට පැහැදිලිව පේනවා මෙන්න මෙතනින් එහා පැත්ත කටුවැව කියන වැව. අපි චුට්ටක් ගිමන් නිවා ගන්න හිතුවා. මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ මැද තියෙන එක්තරා කුඩා දූපතක්. ඒතර මේ දූපතේ අපි ආවා. මොකද අපි යන ගමන ටිකක් දුරයි මහන්සි. ඒක නිසා මේ විඩාව නිවා ගන්න අපි මේ කුඩා දූපතට ගොඩ බැස්සා. මේ සම්පූර්ණයෙන්ම අවට තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. එතකොට මේ ඔබට පේන්නේ මේ අපි පරාක්‍රම සමුද්‍රයේ කුඩා දූපතක්. එතකොට මේ අපේ කැමරා ක්‍රූ එක සහ අපිත් එක්කලා ආපු මාමා ගිමන් නිවා ගැනීම සඳහා අපි මේ කුඩා දූපතට ආවා. විශේෂයෙන් අපි කියන්න ඕනේ මේ දූපත අයිති වෙන්නේ වස්ගමුව රක්ෂිතයට. එතන වස්ගමුව රක්ෂිතයට අයිති දූපතක තමයි අපි ඉන්නේ. සියලුම වටේට ඔබට පේනවා ඇති පරාක්‍රම සමුද්‍රය මැදි කරගෙන තමයි මේ දූපත තියෙන්නේ. ඉතාම සුවිශේෂී තැනක්. මං හිතන්නේ ඔයා කවමදාකවත් මෙවැනි ස්ථානයකට එන්න නැතුව ඇති. ඒ වගේම මුළු ජීවිත කාලෙම ඔයාට එන්න බැරි වෙන්නත් පුළුවන්. ඔබට පැහැදිලිව පේනවා ඇති
අපි අන්න එහා පැත්තේ ඔබට පේන මෙන්න මේ ගොඩ බිමේ ඉඳලා තමයි අපි දැන් ආවේ. එතකොට මේ සමුද්‍රය මැද තියෙන මේ දූපතේ තමයි අපි ඉන්නේ. මෙන්න මේ දූපතේ සමුද්‍රය මැද තියෙන ඔබ විශ්වාස කරන්න මේ දූපත විශාල දූපතක්. විශාල ප්‍රමාණයේ දූපතක් ඔයාලට පේනවා ඇති එහා පැත්තේ සම්පූර්ණයෙන්ම පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ වටේටම. එතකොට මේ සමුද්‍රයේ මැද තියෙන මේ දූපත තමයි අපි ඉන්නේ. ඉතාම සුවිශේෂී ස්ථානයක්. මාත් එක්කලා ඉන්නවා අපි ආපු ගමනේ අපිව ගෙනාපු ගාමිණී මහත්තයා. මෙයා තමයි මේ වැවගෙන සියලුම දේවල් ගොඩාක් දේවල් දන්නේ. අපි එතුමාගෙන් අහලා බලමු. අයිය අපිට කියන්න දැන් අපි ඉන්නේ මේ කොයි හරියද මේ දූපත පිළිබඳව විස්තර සහ අපි කොච්චර දුරක් දැන් අපි ගමන ආවද කියලා. 2 කිලෝමීටර් දෙකක් විතර ඇවිල්ලා තියෙන්නේ. දෙකක් විතර වැව මැදට ඇවිල්ලා තියෙන්නේ. මැදට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රදේශයට මේ 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 දූපතට අපි කියන නම මොකද්ද? තෙප්පන් ඇල. තෙප්පන් ඇල කියලා තමයි කියන්නේ. හා රයිට්. හරි. එතකොට දැන් අපි ආපු ප්‍රමාණය අපි ආපු කොටසේදී කොච්චර විතර ගැඹුරු ප්‍රදේශ හම්බුණාද? හම්බුණා මේ බඹ 4. ඔව් බඹ 4. ඒ කියන්නේ අඩි වලින් ගත්තොත් අඩි 30ක් 30ක් විතර ගැඹුරු ප්‍රදේශ හම්බුණා නේ. හරි. එතකොට අපිට තව සීතමාලිගාව සඳහා යන්න කොච්චර තව දුරක් විතර තියෙනවද කිලෝමීටර්? කිලෝමීටර් 2ක් විතර තියෙනවා. හා. ඒක මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර තියෙනවා. තෙපංගල් ළඟ ඉඳලා. හොඳයි. එතකොට අපිව සුරක්ෂිතව එක්කරගෙන යන්නේ මේ ගාමිණී අයියා. අපි විශේෂයෙන්ම අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට මේ ගමන සඳහා උදව් කරපු මේ ගාමිණී අයියා පිළිබඳව. අපි දැන් නැවත ගමන ආරම්භ කරන්න යන්නේ. එකක් දුෂ්කර ගමනක් තමයි. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. අපි උදේ 9ට විතර ආවේ. අපි ටිකක් විවේක අරගෙන මෙතන අපි සීතමාලිගාව අර පැත්තේ තියෙන්නේ. ඔව් අර හරියට තියෙන්නේ. අපි මේ පැත්තට නැවත ගමන ආරම්භ කරන්න යන්නේ. අපිත් එක්කලා එන්න ගමන අවසන් වෙනකම්. හෙමින් හෙමින් දූපතට සමුදීලා අපි දැන් නැවත අපේ ගමන කරා යමු වෙන්න යන්නේ. අපිත් එක්කලා ඉන්නවා මේ අපේ ගමනට සහයෝගය වෙච්ච අර්ජුන විමල රත්න අයියා. එතකොට ඔහුටත් ස්තුතිවන්ත වෙනවා මේ ගමන සඳහා අපිව සූදානම් කිරීම සම්බන්ධයෙන්. හොඳයි අපි යමු දැන් පරාක්‍රම බහතු රජුගේ සීතමාලිගය බලන්න. මේ තමයි අපිව මේ ගමන සුරක්ෂිතව ගෙනියන ගාමිණී අයියා. එයා තමයි මේ ගමනේ නියමුව විදිහට කටයුතු කරන්නේ ගාමිණී අයියා. ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයාලවත් මේ දුර්ලභ ස්ථානය බලන්න. ඔහු තමයි රැගෙන යන්නේ. පරාක්‍රම සමුද්‍රයේ මධ්‍ය ප්‍රදේශයේ තමයි අපි ඉන්නේ. ඔබට පැහැදිලිව පේනවා ඇති අපි ආපු ප්‍රදේශයේ තමයි අර ඈතින් දියඹ විදිහට පේන්නේ. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ මධ්‍ය ප්‍රදේශයට. මං හිතන්නේ ඔබට මේ ගමන කවදාවත් ඔබට යා නොහැකිවත් මේ ගමන අපි ඔබව මේ වීඩියෝ එක හරහා රැගෙන යනවා. ඔබට පැහැදිලිව පේනවා ඇති අපි දැන් ගොඩාක් සමුද්‍රයේ තුලට ඇවිල්ලා ඉන්නේ. අපිට විශේෂිත වූ දර්ශනයක් අපිට දක්නට ලැබුණා. ඒ තමයි ඔබට මේ පේන වැව් තාවුල්ල කොනේ තියෙන වස්ගමුව රක්ෂිතයේ
අපිට වන අලි කිහිප දෙනෙකු දක්නට ලැබුණා ඔබට පේනවද දැන් මෙන්න මේ දර්ශනය මම පුළුවන් තරම් ඔබට සුපහැදිලි දසුනා කියන උත්සාහ කරන්න මේ කැමරා ක්‍රූ එක උන්ට සුවිශේෂී කාර්යයක් කරනවා මේ සුපහැදිලි දසුන් ඔබට ගෙන එන්නට මේ පේන්නේ වස්ගමුව රක්ෂිතය අපේ පරාක්‍රම සමුද්‍රයේ පිටිපස प्रदेश आवा विशेषेन्म इकट हेतु तमाइ वबट अर वन अली किहिपदेने खापे असन नित गेटुना इतोट ओन गे दर्शन उबवित रेगेनेम संदहा सुविशेषी दर्शन वबट पहद्यो पेनवैदे वन अली रांचुवाक पराक्रम समुद्रे पहाल किलवर हिमनत्तां पराक्रम समुद्रे वेवुताउल्ल पहाल वेवुताउल्ल टैविला සිනා ආකාරයක් මේක හරි සුවිශේෂී දර්ශනයක් මං හිතන්නේ මෙවැනි දර්ශන ඔබට මින් පෙර දක්නට නොලැබෙන්න ඇති දැන් පේනවා ඇති නේද ඔබට මේ මේ ඉන්නේ වැව් තාවුල්ලට පැමිණලා තියෙන වනාලි කීප දෙනෙක් ඔබට පැහැදිලිව පේනවා ඇති මේ මෙන්න ඒකලම රන්කොත් වෙහෙර ඔබට දක්නට ලැබෙනවා ඒ රන්කොත් වෙහෙරත් එක්කලම මෙන්න මේ ප්‍රදේශයේ අපිට දක්නට ලැබෙනවා වන අලීන් රංචුවක් සිටින ඉතාම දුර්ලභ දර්ශනයක් සුන්දර දර්ශනයක් එතකොට ඇත්තටම හරිම දැකුම් කලුයි හරිම හරිම දර්ශනීය දර්ශනයක් මං හිතන්නේ මින් පෙර ඔබ මෙවැනි දර්ශන දැක නැතුවාට නොඅනුමානයි මේ ඔබට පේන්නේ වැව් ඉස්මත්තට පේනන රන්කොත් වෙහෙර රමණීය පුදබිමේ දර්ශනයක් අපි ඇත්තටම දැන් පරාක්‍රම සමුද්‍රයේ මධ්‍ය ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ මම හිතන්නේ මේ වෙද්දී ගැඹුර අඩිත්‍යක් 40ක් අතර ප්‍රදේශයකට අපි ඇවිල්ලා ඉන්නේ අපි ඔබව මේ ගමන ගෙනියද්දී අපිට සුවිශේෂී අත්දැකීම් වලට මුහුණ දෙනවා සමහර විට ඔබට මේ අපි කතා කරන දේ පැහැදිලිව ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවන් මොකද සුළඟේ ශබ්දය සහ රැලේ ශබ්ද අධික නිසා සමහර විට අපි මේ කතා කරන දේ අපැහැදිලි වෙන්නත් පුළුවන් නමුත් ඒ කම්කටොළු මැද්දේ ඔබට මේ සුවිශේෂී ගමන ඔබව රැගෙන යනවා අපිත් එක්ක රැඳී සිටින්න වීඩියෝ එක ඉවර වෙනකන් මේ සුවිශේෂී ගමන යන්න ඉතින් යන්න කියලා පෙන්වන්න ලස්සනට ඔබට පේනවා ඇති මේ අපි දැන් මේ වැව්තාවුල්ලට යද්දී පරාක්‍රම සමුද්‍රයේ පහළ වැව්තාවුල්ලට යද්දී ඉතාම දුර්ලභ ගණේ පාසි වර්ග කිහිපයක් අපිට දක්නට ලැබෙනවා ඔබට පේනවා ඇති මේ පාසි උඩින් තමයි අපි අපේ ගමන යන්නේ පේනවා ඇති ඉතාම රමණීය දර්ශනයක් අනාලීන් විශාල ප්‍රමාණයක් මේ රක්ෂිතයේ වස්ගමුව රක්ෂිතය තමයිම පරාක්‍රම සමුද්‍රයේ සිටින ආකාරය ඉතාම රමණීය දර්ශනයක් ඕන් අපි දැක්කහම ඕන් චුට්ටක් කැලය දෙසට යෑමට උත්සාහ කරනවා මොකද ඇත්තරම මොවුන් කැලෑගත සත්තු එතකොට මිනිස්සුන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ මොවුන්ට මිනිස්සුන් ඇස ගැටි තියෙනවා ගොඩක් අඩුයි ඒක නිසා ඕන් මිනිස් වාසයෙන් තොර රක්ෂිතයේ දෙසට ගමන් කිරීමට සැරසෙන ආකාරය තමයි ඔබට පේන්නේ පැහැදිලි දර්ශන මොවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ ආහාරය තමයි එතකොට මේ ආහාර ලබා ගැනීම සඳහා තමයි මොවුන් මේ ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම හරිම සරල අහිංසක සතුන් ඉතින් ඔබට පැහැදිලිව පේනවා ඇති මොවුන්ගේ මේ හරි සරල ජීවන රටාව ඔබට දක්නට ලැබෙනවා ඇති හරිම දුර්ලභ ගණේ අවස්ථාවක් අපිට ඔබට ගේන්න පුළුවන් වුණා මෙන්න මේ අවස්ථාව
ඉතාම දුෂ්කර ගමනක් ගමනකින් අවසානයේ තව මීටර 200ක් 250ක් විතර ඇතින් අපිට සීතමාලිකාව කරා යන්න පුළුවන්. ඔබට මේ පේන්නේ මේ දර්ශන දිස් වෙන්නේ පරාක්‍රම බාහු රජුරෝ බිසවුන් සමග ග්‍රීෂ්ම කාලයේ සඳහදී වාසය කරනු ලැබූ සීතමාලිකාව තමයි මේ ඔබට දක්නට ලැබෙන්නේ. අපි යමු ඉක්මනට එම ස්ථානය. දැන් ගොඩක් ලඟ වෙලා තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ දර්ශනයෙන් වැව මැද තියෙන්නේ මේ මාලිගාව. මේ පේනවා ඇති දිය කාවුන් පක්ෂීන් රංචු පිටින් අපි එද්දි එම ස්ථානයෙන් බැහැර වෙන අයුරු. ඉතාම සුවිශේෂී ස්ථානයකට ඇත්තටම දුෂ්කර ගමනකින් පස්සේ අපි ආපු මේ සුවිශේෂී තැනක්. ඔබට මේ දසුන් මං හිතන්නේ සැබවින්ම මීට කලින්නම් දැක නැතුව ඇති ඉතාම දුර්ලභ දර්ශනයක්. ගමනාන්තය දක්වා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ සීත කැටේ, එහෙම නැත්නම් සීත මාලිගාව. පරාක්‍රමබාහු රජුරෝ ග්‍රීෂ්ම ඍතුවේ තමන්ගේ පරිවාර සේනාව සමග ඇවිල්ලා වාසය කරපු ස්ථානය. සම්පූර්ණයෙන්ම පරාක්‍රම සමුද්‍රයෙන් වට වෙලා තියෙන්නේ. මම මෙතෙන්ට ආපුහම මට සුවිශේෂී දේවල් කිහිපයක් දක්නට ලැබුණා. ඒකක් තමයි මේ පාෂාණ කුට්ටි, මාලිගාව සාදනු ලැබූ පාෂාණ කුට්ටි. මේවා ඇත්තටම විශාල පාෂාණ කුට්ටි. හැබැයි අපි සාමාන්‍යයෙන් මෙවැනි විශාල පාෂාණ කුට්ටි විශාල ජලාශයක් මැද්දේ, එහෙම නැත්නම් විශාල ජලාශයක් මැද මෙවැනි පාෂාණ කුට්ටි ගෙනල්ලා මාලිගාවක් තනන්න තරම් අපේ හෙළ රජදරුවන් කොපමණ තාක්ෂණයකින් යුක්ත වෙන්නේ නැද්ද? කොපමණ දියුණු තාක්ෂණයක් තියෙන්නේ නැද්ද හෙළ රජදරුවන්ගේ? ඇත්තටම අපි අභිමානවත් ජාතියක්. ඒවට නිදසුන් තමයි මෙන්න මේ ඉතිරි වෙලා තියෙන නටබුන්. ඉතින් අපි යමු තව ඉහළ තියෙනවා තව මේ මාලිගාවේ ශේෂ වෙච්ච නටබුන් බලන්න. එක් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේවා අපි සංරක්ෂණය කර යුතුයි. මේවා අපි අපේ මතු පරපුරට මේවා ඉතිරි කළ යුතුයි. ඒ සඳහා පාලකයින් මෙන්ම නිලධාරීනුත් මේවා සංරක්ෂණය කරන්න, ආරක්ෂා කරන්න අනිවාර්යෙන්ම පෙළ ගැහිය යුතුයි. ඒ සඳහා කැපවිය යුතුයි. ඔබට පේනවා ඇති පැරණි ගල් කණු, ශේෂ වෙච්ච ගල් කණු විශාල ප්‍රමාණයක්. ඇත්තටම හරියටම වැවේ මැද මෙවැනි මාලිගාවක් කරන්න තරම් අපේ රජවරු කොච්චර දක්ෂ වුණාද, කොච්චර ශිල්පීය ඥානයක් තිබ්බද කියලා ඔබට මේ වීඩියෝ එකෙන් පේන්න ඇති. ඉන්නේ අපිත් සමග ආපු ගමන් සගයෙන්. ඔවුන් ගිමන් නිමනවා මේ ගමන අපේ ගමනාන්තය දක්වා පැමිණීමෙන් පසු.
अपे राटे बहु जनता मेवेनी स्थान वलट हेमीन नेतु विशेषेन्म किवयुतु अपे अपे यूट्यूब चैनल लेक सब्सक्राइब करन्ना एवागेम बेल बटन एक ओबन्ना एतकोट मेवेनी सुविशेषी स्थान वेतट नैवत अपि गमन करद्दी एम नैत्तन नैवत अपि गमन करन विट एवेनी वीडियोस ओबट इक्मनिन लबा गैनीमे हेकियाव तियेनवा मे तियेन्ने अपि पेमिनी गमनांत सीत कटे एम नैत्तन सीत मालिगाव मे तियेन्ने हिल राज्यदारुवन निर्माणे करनु लभु पाषाणवलिन युक्त गल खानु एत्तरम मेवेनी गल खानु मेवेनी नटबुन दकिन विट अपे हिल इतिहासय गेन सबविन्म अपि आडंबर वेला सबविन्म अपि ए पिलिबंदव निहतमानीव सततु वेनवा ओबट पेनवैति मे संपूर्ण वटेटम तियेन्ने पराक्रम समुद्रय एहेम नैत्तम पराक्रम बाहु रजतुमा निर्माणय करनु लभु अद्वितीय जलाशय ए जलाशय मैद ओहु विसिन निर्माणय करनु लभु ग्रीष्म काले ओहु जीवत्तुनु मालिगावे नटबुन तमयि मे ओबट दक्नट लभेन्ने හොඳයි අපේ ගමන අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ අපි ඉතාම දුෂ්කර ගමනකින් පස්සේ ඔබව සීත කැටේ එහෙම නැත්නම් සීත මාලිගාව දක්වා රැගෙන ආවා අපේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න bell button එක ඔබන්න ඒ වගේම අපේ වීඩියෝ එක share කරන්න එතකොට අපිට ඔබව තව තවත් මෙවැනි ස්ථානවලට රැගෙන යා හැකි විශේෂයෙන්ම කමෙන්ට්ස් බටන් එකේ අපි අපේ මේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න ඒකෙන් අපි තව තවත් මෙවැනි වීඩියෝ කිරීම සඳහා උනන්දු වෙනවා ඇති හොඳයි එහෙමනම් අපි අපේ ගමන අවසන් කරන්නයි යන්නේ එක දෙයක් කියන්න මෙවැනි සුවිශේෂී ස්ථාන අපගේ අනාගත දූ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත කළ යුතුමයි මන්දයත් මෙවැනි ස්ථානවලින් අපගේ ඉතිහාසය අපගේ පෞරාණිකත්වය අපගේ අතීත ශ්‍රී විභූතිය මතු අනාගතයේ දරුවන් සඳහා ගෙන යන සාධක වනවා නොඅනුමානයි